ආයි බොවන් ඔබ සැමට. ඉතින් අපි අදත් වෙනස් ලෝකේ නාලිකාවෙන් গুপ্ত කර්ම වැඩසටහන තුලින් ඔබ වෙතට ඇවිල්ලා ඉන්නවා. ඔබත් නොදන්න මමත් නොදන්න මේ গুপ্ত කර්මය ගැන දන්න පුද්ගලයෙක්ගෙන් දැනගන්න. ඒ තමයි රොෂාන් ඇදුරුතුමා. ඉතින් අපි එතුමන්ගේ මැතුරුම් අඩු තමයි දැන් ඉන්නේ. මේ গুপ্ত කර්ම වලින් එන එක গুপ্ত කර්මය. නැත්තම් වශී කර්ම ගැන හරියටම තිතරම දැනගන්න. ඉතින් වශී කර්ම කිව්වට පස්සේ අපි ගොඩක් දේවල් දැකලා තියෙනවා. අපි ඒ ගැන ගොඩක් සමහරකට අත්දැකීමුත් ඇති. ඉතින් ඒ දේවල් හරියටම කරන්නේ කොහොමද? නැත්තම් පාරම්පරිකව මන්ත්‍ර ගුරුකම් වලින් මන්ත්‍ර ශාස්ත්‍රයෙන් කරන්නේ කොහොමද? අපි දැනගන්න තමයි අද සූදානමින් ඉන්නේ. ඉතින් අපිත් එක්ක වැඩසටහනේ අන්තිම වෙනකන් රැඳිලා ඉන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඉතින් එදිරිතුමනි ආයුබෝවන්. හරි. ඉතින් මම මෙතනට ආවට පස්සේ දැන් වෙන දේවාල අපි දකින්න තැන්. එතකොට මේ গুপ্ত කර්ම කියන গুপ্ত ශාස්ත්‍රය පිළිබඳ සම්බන්ධ තැන් ඒ වලට වඩා මෙතන පොඩ්ඩක් වෙනස් තැන. දැක්කට පස්සේ පාරම්පරික වෙස්මුණු ගොඩක් මම දැක්කා. එතකොට මෙතන මම හිතන්නේ මෙතුරුම් මඩුව. ඔබතුමාගේ විදිහට මෙතුරුම් මඩුවක් තියෙනවා. එතකොට දේවාලය වෙනම තැනක තියෙනවා. සමහර දේවාල වල ගියාම අපි දකින්නේ තන දේවාල වල තියෙන print කරපු පින්තූර විතරයි. අඩුපත් පිළිමයක්වත් දකින්නේ නැහැ. ඒත් එක බලද්දි ගොඩක් දේවල් මෙතන තියෙනවා. අද අපි බලාපොරොත්තු වෙන්නේ කතා කරන්න මේ වැඩසටහන තුලින් වශී කර්ම ගැන. හරි. එතකොට මම හිතන්නේ අපේ වෙනස් ලෝකේ නාලිකාවේ ඉන්න අපේ ප්‍රේක්ෂකයෝ නම් වශී කර්මයක් කියන්නේ මොකක්ද කියලා දන්නවා. මොකද අපි ඒ ගැන කලින් කතා කරලා තියෙනවා. ඉතින් මම අද ඒ ප්‍රශ්න ටික ඔබතුමාගෙන් අහන්න යන්නේ. වශී කර්මයක් කියන්නේ මොකද්ද? මේක කොහොමද කරන්නේ? මේ දේවල් මට අද අහලා දැනගන්න ඉදියන්නේ. ඕන්නේ නැහැ. නමුත් දැන් ගොඩක් ලොකු ප්‍රශ්නයක් පවතින සමාජයේ සමහරලාට ඇදුරුතුමනි මේ වශී කර්ම කියන එක සමහර අයට සැකයක් වෙලා තියෙනවා. මොකද දැන් හිතන්නකෝ ඔය අපි දැක්කට පස්සේ ගොඩක් අය කියනවා වශී කර්ම එක එක විදියට සිද්ධ කරනවා කියලා. ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියලා අපි කවුරුත් දන්නේ නැහැ. හරිද? කොහොමද මේ මන්ත්‍ර කර්ම වලින් ගුරුකම් වලින් නැත්තම් මේ මැතුරුම් වලින් ඔය පිල්ලි වලින් කොහොමද දෙන්නේගේ හිත එකතු කරන්නේ? මට ඒ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න කිව්වා. පිල්ලි නම් මම පිළිගන්නේ නැහැ. පිල්ලි වලින් කරන්න පුළුවන් මිනිසු මරන්නයි ඒ වගේ වද දෙන දේවල් තමයි පිල්ලි වලින් කරන්න පුළුවන්. නමුත් වශී ගුරුකම් වලට කියලා ආවේනික වෙච්ච ගුරුකම් තියෙනවා. ඒ ගුරුකම් වලින් අපිට කරන්න තියෙනවා. නමුත් කරනවා කියන දේ එකපාර කරන්න බෑ. කවදාකවත් එකපාර ගුරුකමක් කරන්න බෑ. ඒ ගුරුකමකට දවස් 3ක් හෝ 4ක් හෝ සමහර දවස් 5 වෙන කාල සීමාවක් තියෙනවා. ඒවට ආයි උමනා කරන ගුරුකම් මතුරන්න උමනා කරන කාල සීමාවක් තියෙනවා. ඒතර මේ මෙතුරුම් වලට මේ මෙතුරුම් ඉවර කරන්න ඕනේ ගුරුකමක සාමාන්‍ය 108 40 සාමාන්‍යයෙන් අපි ගත්තොත් 54 වාරයක් 108 345 1008 ඔය වගේ ඊට වඩා මතුරන්න පුළුවන් වාරවල් වෙනවා. ඒතර අපිට ඒක එක දවසෙන් ඉවර කරන්න බැහැ. ඒතර අපිට අඩුම දවස් 3 හෝ දවස් 5 මතුරන්න වෙන වෙලාවල් තියෙනවා. ඒතකොට ඒ මාර්ගෙන් තමයි කරන්නේ. නමුත් ඔය පිල්ලි කියන දේවල් වලින් කවදාකවත් වශී ගුරුකමක් කරන්න බෑ. ඒක අමූලික බොරුවක්. මම එතකොට තවත් පැහැදිලි කරගන්න කැමතියි. ඒ කියන්නේ දැන් හිතන්නකෝ දෙන්නේ තැන් දෙකක ඉන්නවා. හරිද? මේ පැත්තේ යාපනයේ කෙනෙක් ඉන්නවා. මේ පැත්තේ මාතර කෙනෙක් ඉන්නවා. ඒ දෙන්නට දෙන්නේ එක්කෙනෙක්ට ඕනේ කෙනෙක්ව කැමති කරගන්න. අනිත් කෙනාව කැමති කරගන්න ඕනේ. එතකොට මම ඔබතුමාගෙන් විමසන්නේ කොහොමද මේ හිත් දෙක මේ මන්තරවලි නැත්නම් මේ කරන ශාස්ත්‍රයෙන් එකතු කරන්නේ කියන්නේ. ඒ කියන්නේ එතනින් මොකක්ද වෙන්නේ? මොකක්ද ඒ පිළිවෙල ශාස්ත්‍රයේ තියෙන සාධක හේතුව මොකක්ද? ඒක අපි කොනකින් පටන් ගන්නවා නම් මෙහෙමයි. අපිට අඩුම ගන්න දෙන්නා එක්කෙනෙක්ගේ හඳහනක් ඕනේ. ඒ හඳහනේ තියෙන පක්ෂිය රජ කරන වෙලාව. ඒ වෙලාවයි ඒ දිනියක් තියෙනවා. මිනිස්සු කියනවා දැන් දවස් 7න් 3 වරුවෙන් දවස් 7න් දවස් 9න් දවස් 12න් 13න් ගෙන්නනවා කියලා. ඒවා අමූලික බොරු. එහෙම කවදාකවත් ජීවිතේට එහෙම ගුරුකම් කරන්න බෑ. ඒක ඇවිල්ලා දැන් ওই මිනිස්සුන්ට ශනික ප්‍රතිඵල ගන්න කරන දේවල් එක තමයි ওই ඒ දේවල් වලට අහුවෙන්නේ. කවදාකවත් එහෙම ගුරුකම් කරන්න බෑ. ඒවා අමූලික බොරු. ඒතර අඩුම ගානේ 3 මාසයක් දවස් 45 3 මාසයක් යන වගේ දෙයක් වෙන්න. ඒතර අපි සාමාන්‍ය දින දෙන්නේ දවස් 7 ඉඳලා දින දෙනවා දවස් 45 3 මාස වෙනකොට. හරිද? ඒතර ඒ කාල සීමාව ඇතුළත තමයි ওই දෙයක් වෙන්නේ. එතකොට ඔය කියන විදිහට මිනිස්සු කියනවා දවස් 7න් කරලා දෙනවා දවස් 9න් කරලා දෙනවා කියන එක ඒක අමූලික බොරුවක්. එතකොට අපිට මේක කරගන්න උවමනා කරන්නේ ඒවට උවමනා කරන පළතුරු කැවිලි.
එතකොට අනිවාර්යෙන් එක්කෙනෙක් ගියොත් හඳහනක් අනිවාර්යෙන් ඕනේ. එහෙම නැත්නම් කරගන්න අමාරුයි කවදාක කරන්න බෑ. එක්කෙනෙක් ගියොත් හඳහනක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒක අමූලික බොරුවක් හඳහන් නැතුව වශි ගුරුකම් කරන්න පුළුවන්. කෙනෙකුට කන්න දෙන්න පුළුවන්. අහලා දින සමහර තැන්වල ෆොටෝ වලින් මෙහෙම වශි ගුරුකම් කරන්න පුළුවන් එහෙම කියලා රූප නාම රූප කියලා කියනවා. ඒවා එතකොට සම්පූර්ණ නාම රූප වශි තියෙනවා. නාම රූප, කාම රූප එහෙම වශි ගුරුකම් කරන්න තියෙනවා. නම් වලට ෆොටෝ වලට ගුරුකම් තියෙනවා. නමුත් ඔය කියන විදිහට නම් කරන්න අමාරුයි. මොකද කොහෙව අනිවාර්යෙන් හඳහන ඕනේ. මොකද කොහෙවත් යන දෙන්නේ උට දෙන්නේ ෆොටෝ දෙහිකට එහෙම වශි කරගන්න පුළුවන් නම් මේ ලෝකේ මොනව කරන්න බෑද මේ ලංකාව තුළද? එහෙම ජීවිතේට කරන්න බෑ. මොකද මේ මේ ඔච්චර ඔය දේවල් ඔය විදිහට ෆොටෝ දෙහිකින් කරන්න පුළුවන් නම් මේ රටේ ඉන්න මේ 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 ඉන්නනේ මේ 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 කෝටිපතිය ප්‍රකෝටිපතිය. ඒතොර ඒගොල්ලන් වශි කරගන්න පුළුවන් ඒ ෆොටෝ එකක් අරගෙන නම් දෙක හොයාගෙන. ඒවා අමූලික බොරු. එහෙම කරන්න බෑ. මිනිස්සු අහුවිලා තියෙනවා ලස්ස ගණන් සල්ලි දීලා කවදාවත් ඒ දේ අමූලික බොරුවක්. අහුවෙන්න එපා කිසිම කෙනෙකුට. ඕන කෙනෙකුට මම කියන්නේ ඒවා කොහොමඩක් කරන්න බෑ. මේ දැන් මෙතන මම දකින්නවා පුස්කල පොත් වගේක් තියෙනවා. මං හිතර මේ සල්ප ප්‍රමාණයේ ඔබතුමා ගාව තියෙන පොත් වලින් නේ. පුස්කල පොත් වගේක් තියෙනවා. ඒතොර මේ තියෙන්නේ මේ වශි ගුරුකම් වලට අදාළ මන්ත්‍ර පොද්ද නැත්තම් වෙන මොනවාහත් නැහැ. ගොඩක් දේවල් වශි ගුරුකම් වලට වෙන්කරන ඒවා, වශි එක්කරන ඒවා, ඒ වගේ දේවල් තමයි ගොඩක්ම තියෙන්නේ. මේ ටිකට මම අද මේ වැඩේට ගත්තේ ගොඩක්ම ඒ වගේ ගුරුකම් තියෙන පොත්. ඉතින් මේ පොත් වල ලියවිලා තියෙනවා කවදාකවත් බොරුනේ නැහැ. මේවා අවං මේවා ලිව්වේ ඒ කියන්නේ මේවා ඔබතුමා මේවා මේවා අපිට પરම්පරාවෙන් ආපු දේ. මේවා මේ මේ කොහොමඩක්වත් මේවා ලියලා නැහැ. මේ මේ මේක මේ මේ කාලේ ලියපු දේවල් නෙමෙයි. මේ ඕන කෙනෙකුට බලන්න පුළුවන්. මේ පොත්වල තියෙන නියම වශීකරණ ක්‍රම මේ මේවා තමයි නියම ක්‍රම කියන්නේ. හරිද? එතකොට මේ ඔය මේ 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 ඉටිකොලෝලින් රූපයක් හදාගෙන මේ වටේ මේ මේ ප්‍රින්ට් අවුට් ගහපු ෆොටෝ අරගෙන එහෙම කවදාකවත් මේ මේ දෙවිවරුන්ගේ රූප තියාගෙන කවදාකවත් වශීකරණ කරන්න බෑ. අඩුම ගානේ කරන කෙනාට අපිත් එක්ක සම්බන්ධ වෙන්න බැයි නම් අපි ආ WhatsApp හරහා හරි වීඩියෝ කෝලෙන් හරි යාට පෙන්වන්න ඕනේ මේ කරන වැඩේ කියලා. ඒක තමයි සත්‍යය. සමහරු ඉතින් සල්ලි ගන්නවා, ෆෝන් බ්ලොක් කරනවා, ඔය දේවල් නේ තියෙන්නේ. ඒව අමූලික බොරු. එහෙම කවදාවත් ගුරුකම් කරන්න බෑ. දැන් අපි කතාවක් අහලා තියෙනවානේ. දැන් මේ පාරම්පරික ගුරුකම්, වෙදකම් ඒ දේවල් කියන්නේ සාමාන්‍යයෙන් මේ මං කියන්නේ ලංකාවේ පැවතගෙන ආපු ක්‍රමය. මුදලට විකිනන ශාස්ත්‍රයක් නෙවෙයි. කියන්නේ සල්ලි කියන දේවල් එතනට අදාළ වුණේ නැහැ. ගොඩක් දුරට සිද්ධ වෙන්නේ මම අහලා තියෙන විදිහට දෙවියන් හරි කියන්නේ අදහන කවුරු හරි ආත්මයක් හෝ ඒවා ඒ කෙනෙක් පාර පෙන්නනවා ඒ කෙනාට දියුණු වෙන්න ඕනේ කිය. ශාස්ත්‍රය දෙන්නේ නොමිලේ. හරිද? දැන් මේ එනකොට දැන් ශාස්ත්‍රය කියන්නේ යම්කිසි මිලක් ඉල්ලන ප්‍රමාණයකට ඇවිල්ලා දිනවනේ. එතකොට දැන් ওই කියන විදිහට ඇත්තටම මේකට මුදල් වැය වෙනවාද? කියන්නේ සමහර අය ඉතා විශාල ගණන් වලින් මුදල් ඉල්ලනවා. මම ඒක දැකලා තියෙනවා. කියන තරම් ලොකු ගණන් නම් යන්නේ නැහැ. සාමාන්‍ය වසියකට උමනා කරන බඩු මුට්ටු වලට රුපියල් 7000 තමයි උපරිම ගාණ. අපි පළතුරු කැවිලි වෙන අපි පළතුරු කැවිලි 99 ගත්තා කියනකොට ඒ කාලෙත් එක්ක මේ දවස්වල දිනවා සාමාන්‍ය රුපියල් 7000ක් 8000ක් උපරිම එච්චර මුදලක් යන පාටකුත් නැහැ. මොකද හේතුව ඔමේ මේ ඔය කුඩා බඩු ටිකක් තමයි උකට උමනා කරන්නේ. ඉතුරු ටික තමයි අර වැඩේ කරන ඇදුරුතුමාගේ මහන්සිය. එයාගේ කැපවීම තමයි ඔතන මූලික වෙන්නේ. ඉතින් එයාගේ මහන්සිය තමයි එතන ගන්නෙ. එතකොට දවස් 3ක් එක්කෙනෙක් මතරනවා ඇදුරුතුමෙක්ම දවස් 3ක් ගුරුකම මතරනවා කියන්නේ එයාට සාමාන්යයෙන් දවස් කුලිය ගන්න තිබ්බත් ලුක් ගන්නක් වෙනවනේ. ඉතින් ඒ මුදල තමයි එතන ගන්න ඕනේ. නැතු ඔය ලස්ස මේ 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 ගණන් එහෙම කවදාවත් මේ සාත්‍රයට එහෙම ගන්න බෑ. ඒවට අහු වෙන මිනිස්සු මෝඩේ. එතුමා කිව්ව විදියට මොකද්ද මේ පාරම්පරික ශාස්ත්‍රයෙන් කරන්න පුළුවන් හරි වශි ගුරුකම් ක්‍රම ටික? කියන්නේ එකක් නෙමෙයිනේ ගොඩක් කියව තියෙනවානේ සමහර අය නූල් කියන්නේ මම දැන් මෙහෙමයි ඔක මෙහෙම දෙයක් තියෙන නූල් පන්නන්න පුළුවන්. එතකොට ඒ නූල දැන් නූල් පන්නල ඉවරලා ඒ නූල ගිනලා මී වදීක දාන්න. ඒ වගේ ගුරුකම් තියෙන. එතකොට නූල පන්නන කියන්නේ කියන්නේ වශි ගුරුකම් වලටම අදාළ යන්නේ වශි ගුරුකමට අදාළ දෙයක්. ඒතර ඒ කියන්නේ එකෙන් වෙන දේවලුත් කරනවා නේද? කියන්නේ ඔව් වෙන මේ කොඩින බවා කරන්න පුළුවන්. ඕකේ තියෙනවා මෙහෙමයි. දැන් මම ඒක ගැන කතා කරනවා නම් මෙහෙම දෙයක් තියෙනවා. ඕකට නූල පන්නනවා. එහෙම නැත්නම් ඕකට තව ගන්නවා රත්නිමිති වෙල් කැල්ලකුත්. ඕකත් අරගෙන ওই දෙක මතුරු ලියලා පන්නනවා. පන්නල ඉවර වෙලා වක්කඩේ බඳිනවා. ඊට පස්සේ දැන් හාමනේ ඕක ගොඩක්ම බලපන්නේ මේ පිරිමේටත් තියෙනවා ඕකෙම කොටහක්. ඒ වගේම ගෑනුවයටත් තියෙනවා. එතනින් එහාට එයාගේ පෞල් ජීවිතයක් නැහැ. කවදාකවත් මේ මේ විවාහයක් වෙන්න බෑ. ඒක අමූලි බොර. එතනින් එහාට එයා තනිකර ලෙඩෙක් හා පිස්සෙක් විතරයි. ඒකයි වෙන්නේ. එයා එතනින් එහාට එහෙම පිටිම පිස්සේ. වශි ගුරුකම් වලට ඒක බලපෑවත් ඒ විදියම. වශි ගුරුකමයි විනයයි කියන එක දෙකක්. වශි ගුරුකමයි විනයයි කියන්නේ සම්පූර්ණම විනාස. නමුත් අර
නූල් පන්නන එක නූල පන්නලා ඒ නූල මීවදී දාන්න මේ මේ ගිහිලා මීවදීක දාන්න ඒ වගේ තියෙනවා ක්‍රමවේද ටික කෙම් වගේ කෙම් ක්‍රම වගේක් තියෙනවා නමුත් ඒක කෙමක්ම වෙන්නේ නැහැ අපි ගුරුකම් මතුල දුන්නට පස්සේ තමයි ඔක කෙමක් වෙන්නේ එතනින් එහාට ආතුරයා දැන් අපේ පැත්තට ඉන්නේ කෙනා ආතුරයානේ එයා කරන දේ තමයි එතනින් එහාට කෙමක් එතකොට ඒත් එක්කම මට කිව්වොත් කියන්නේ ඔබතුමා දන්න වශී ගුරුකම් ක්‍රම ටික මොනවද කියලා වශී ගුරුකම් ක්‍රම කියන්නේ මෙහෙමයි ඔය නූල් පන්නන ඒවා දැන් අපි සාමාන්‍යයෙන් අපි ගත්තොත් දැන් ගොඩක් ඔය දුර ඉන්න අය වාත් එක ඇවිල්ලා කතා කරනවා මහන්තිය 3-4 පාරක් කන්න දුන්නා හරි ගියේ නැහැ කියලා නමුත් මම ඕන කෙනෙකුට කියන්නේ කවදාක කන්න බඩකට යමක් දෙන්න එපා කියලා වශී ගුරුකමකට මොකද හේතුව අනිවාර්යෙන් බඩේ වීඩියක් අනිවාර්යෙන් එක්ක පිළිකාවක් ඕ වගේ ලෙඩකට අනිවාර්යෙන් මුණ දෙන්න වෙනවා ඔව් අනිවාර්යෙන් මුණ දෙන්න මොකද දෙයක් බඩකට ගියොත් එහේ මේ බඩේ අනිවාර්යෙන් ඒ විනේ තියෙන කොච්චරස් කළා අබෑටයක් තරම් හරි ඉතුරු වෙනවා එහෙම නැත්නම් අබෑටයකින් කාලක් ඉඳිකට දුඩක් හෝ ඉතුරු වෙනවා මේ ගුරුකම් වලින් මතුරුල බඩකට දුන්නොත් වශී ගුරුකම් එතකොට ඒ ක්‍රම දෙක තමයි නෑ නෑ ක්‍රම දෙක නෙමෙයි ක්‍රම තියෙන ඕන තරම් රූපෙට රූපේ නමට නම අඳහන් බල්ල ඒ දේවල් එතකොට තම තහඩු පුච්චන්න තම තහඩු දැන් පස් පැංගිරි දරන තම තහඩු පුච්චන්න ඒ වගේ ක්‍රම වේද වන් තරම් තියෙනවා හරි එතකොට මම මෙතන දැක්කා එක එක විදිහේ රූප එතකොට ලී වලින් හදපු කැටයම් වගේ එතකොට මිනි ඔලුවක් දැක්කා අර ඉස්සෙල්ලා අපි හඳුන්වලා දුන්න අපි පුස්කොළ පොට්ටිය දැක්කා මේ කියන ද්‍රව්‍ය මෙතන තියෙනවා දැක්කා මේ කියන මේ ගුරුකම් වලට පාවිච්චි කරන දේවල් මෙතන තියෙනවා මම දැක්කා එතකොට මේ දේවල් වශී ගුරුකම් වලට අදාළ වෙන දේවල් ඇතුළුතු අනිවාර්යෙන් කළු යකා පිට අනිවාර්යෙන් ඕනේ කළු යකා කියන්නේ මේ රූපේ කළු යකාගේ දිෂ්ටි අනිවාර්යෙන් ඕනේ එතකොට ඒ වගේ තමයි මෙතන තියෙනවා කාන්තා රූපයක් මොහිනීගේ දිෂ්ටි අනිවාර්යෙන් ඕනේ ඒ මේ මේ දෙන්නව මුල් කරලා තමයි අපි මේ වශී ගුරුකම් හැමදේම කරන්නේ. ඒ කියන්නේ මේ මේ 100ට 50ක වගේ ගුරුකම් වලට මේ දෙන්නව දිගේ දිස්ති අපිට ඕන වෙනවා. ඔව් දැන් මෙහෙම දෙයක් තියෙනවානේ කළුයකා කියන අපි හිතන්නේ කළු කුමාරය. හරි. එතකොට මේ දේ ගෑන් ළමයින්ට බැඳුවා. හරිද? එතකොට එතනින් එහාටත් සමාජීය කතා බහක් තියෙන කියන්නේ අපේ පැවැතින සංස්කෘතියේ යම් කිසි මතයක් තියෙනවා. ඔව්. ගෑනු ළමයට කවදාවත් කසාදයක් හරියන්නේ නැහැ. එතකොට ළමයි ප්‍රශ්න ඇති වෙනවා ආදරේ ප්‍රශ්න ඇති වෙනවා ඒ දිස්ත්‍රි වැදුනම ඒව දේවල් අහලා තියෙනවා දැකලා තියෙනවා ඊට පස්සේ එකක් කපන්න ඉතාල ලොකු يعني උත්සාහයක් දරන්න ඕනේ මම හිතන්නේ සොයිල් කරලා ඒ දේවල් කරලා ගොඩක් ලොකු දෙයක් කරන්න එතකොට මේ දැන් මේ වශී ගුරුකම් වලට මෙහෙමයි මේ අපි මෙහෙමයි මෙතන මේකෙන් කරන්නේ ඒ අපි මේ මෙයාගේ දිස්ත්‍රික් එතනට දානවානේ මෙයාගෙන් අවසරයක් අරගෙන එතනට දිස්ත්‍රික් කරන එක විතරයි කරන්නේ මෙයා කළු කුමාරයව කාන්තාවකට මේ මෙඩිස්ටි කරලා යාගෙන්කට ශරීරයට බඳන්නේ මෙයාගේ පොඩි අවසරයක් විතර අපි ගන්න. එතකොට මොහිනීගිනුත් පිරිමිගිනුට ගුරුකමක් කරනකොට එතනට පොඩි අවසරයක් අරගෙන එයාට ඩිස්ටි කරලා ඉවිල එයා මේ දෙන්නගේම අවසර විතර අපි ගන්න. මේ දෙන්න මුල් කරලා ඉවිල එතන දාන්නේ මොකද හේතුව එහෙම වුණොත් එහෙම ඔයා කියන විදිහම තමයි වෙන්නේ. පිරිමිගිනත් ලෙඩෙක් වෙනවා, ගෑනුගිනත් ලෙඩෙක් වෙනවා. ඒ කළු කුමාර දෝෂි කියන්නේ සෙල්ලම නෙමෙයිනේ අන්තිමට ඉවර වෙන්නේ කළු කුමාර දෝෂි වැදුන්ගේ සන්නිය තෙල මානසික පිස්සු වෙලා ඩෙල්ඩු වෙලා ඕ වගේ දේවල් වෙලා තමයි මේ මේක නම තියෙන්නේ මොහිනීටත් ඔය දේ මොහිනීගේ දෝෂි තරීට આવොත් එහෙම එහෙම පිරිමි කෙනා අනිවාර්යෙන් ඇඟේ මස් දිය වෙන්න ගන්නවා ඔහු මානසික පිස්සෙක තනියෙන් කියවන්න ගන්නවා වෙල්ලා මේ මේ වැව් පොකුණු ලිම් පොකුණු ඔය දේවල් වල තනියෙන් කියෝ ඉන්න ගන්නවා තොන තොනක් ගාවින් යන්න බෑ ඇඟ ගැහෙනවා එතකොට මසම් මාළුව බැදගෙන ගන්න බෑ ඒ වගේ දේවල් වෙනවා. එතකොට ඒක ඒ දේවල් කරන්නේ මේගොල්ලෝ. එතකොට මේ මේගොල්ලන් මුල් කරගන්න ආකාරය එතනට. මේගොල්ලන්ගේ පොඩි ටච් එකක් අවසරයක් විතරයි ගන්න මේ දේ කරන්න අවසර දෙන්න. හරි. එතකොට මේ මිනි ඔලුවක් මෙතන තියෙනවා මන්ද එක්ක. දැන් මේ මිනි ඔලුව වගේ මිනි ඔලුවත් අපිට සාමාන්‍ය සමහර වසි ගුරුකම් තියෙනවා. ඒ ගුරුකම් වලට අපිට අනිවාර්යෙන් මිනි ඔලුවත් අවශ්‍ය වෙන දේවල් තියෙනවා. ඉතින් එතකොට මිනි ඔලුව ගැන මම මෙහෙමයි. මිනි ඔලුවයි ගෙරි ඔලුවයි කියන දේ අපිට නීචුගුලෙන් ගුරුකමක් කරනකොට වශී ගුරුකමක් කරනකොට අනිවාර්යෙන් මේ දෙක අවශ්‍යමත් වෙනවා. නමුත් මේ නීචුගුලෙන් වශී ගුරුකමක් කරනවා කියන්නේ ඒක ඇත්තටම හොඳ ඇති දෙයක් නෙමෙයි. බොහොම දරුණු දෙයක්. බැරිම වෙලාවකත් වැඩේ වැරදුනොත් අර ඇදුරත් ඉවරයි. ඉතින් නමුත් අර මිනිස්සු දැකලා නැති හින්දා තමයි මේ දේවල් වලින් ওই මිනිස්සු මිනි ඔලු තියාගෙන ගෙරි ඔලු මේ අතේ තියාගෙන ඒවේ මේ යන්ත්‍ර ඇඳගෙන කරන වශී ගුරුකම් ඒවා ඇවිල්ලා මිනිස්සුන් රවට්ටන විතරයි. අවා මූලික බොරු. ඒවට මම කියන ඕන කෙන උට ඒ දේවල් වලට අහු වෙන්න එපා. නීචකුල වශී කියලා හඳුන්වන්නේ ඒවනේ. ඒවා. මේ ඒතොර
හරක් කොළුවක් අතේ තියාගත්තයි කියලා එහෙම බෑ. ඒ හරක් කොළුව අරගන්න වෙලාවක් තියෙන, එකට යන්ත්‍රයක් අඳින වෙලාවක් තියෙන, එකට පහනක් තියන්න වෙලාවක් තියෙන, එකට පුද දෙන්න ඕන වෙලාවක් තියෙන. ඒතර ඔයකට උමනාගෙන පුද, අව කැපෙන පළතුරු, අව කැපෙන මල් වර්ග, ඒ දේවල් අරගෙන තමයි නීච කුලෙන් ගුරුකම කරන්නේ. හරි අදෘතුමනි, එතකොට දැන් අපි දැකලා දිනවා ඒ රූප දෙක වගේම සමහර අය පිල්ලි පාවිච්චි කරනවා, තහඩු වලින් කපපු රූප පාවිච්චි කරනවා. එතකොට ඒ දේවල් වලට එක එක කටු ගහනවා, මැතිරිලි කරනවා, හරිද, නූල් බඳිනවා, ඔය වගේ ගොඩාක් දේවල් දැකලා තියෙනවා. එතකොට මේ දේවල් පිළිබඳ සමාජයේ මතයක් තියෙනවා. එහෙම කරාම පස්සේ ඒ අනුවිනයක කොඩිවිනයක කරන්නේ. එතකොට පිල්ලි වලට මතුරලා කරන්නේ ලෙඩ කරන එක, ඒ ගහන තැන් වලින් අතපය කැඩෙනවා, ඔය වගේ ඔය කතන්දර ගොඩාක් අහලා තියෙනවා. එතන මේ පිළිගත කතාව මොකද්ද මේ ඔබතුමාට කියන්න තියෙන? එහෙමයි, මේ රූප තියෙනවානේ. දැන් මේ මෙතන මේ දැන් අපි මේක පිරිමි රූපේනේ. දැන් මේක වලට පේනවානේ. මේ රූපයකට මේකට අවශ්‍ය කරන පුද තියෙනවා, උමනා කරන දේවල් තියෙනවා, ඉස්ති තියෙනවා. ඉතින් ඒව ලොකු දේවල්. ඒවා අපි කතා නොකර උමනා දේ විතරක් කියමු. මේවට මිනිස්සු කර කරන්න පුළුවන්. මේවට වෙනම ගුරුකම් තියෙනවා මතුරන්න. එතකොට ඒවේ කටු වලට වෙනම මතුරන්න ඕනේ. මේ රූපෙට වෙනම මතුරන්න ඕනේ. එතකොට වල්හ දැන් අපි සාමාන්‍ය ගත්තොත් වල්හබල්ලලේ ගුරුකම් තියෙනවා. ඒක ඇවිල්ලා එක පැත්ත පිළිම මේ රූපේ රතු පාට කරලා අනිත් පැත්ත සාමාන්‍ය විදිහට. ඊට පස්සේ ඒකට අපි කටු ගහලා ඉවරලා මතුරල මඩේ යොබනවා. ඒක මඩේ යොබන පැත්තක් තියෙනවා, ක්‍රමයක් තියෙනවා. ඒතර වම දකුණ අපි කකුලින් පාගෙන ඒක වම හෝ දකුණ කියලා ඒක තියෙන ක්‍රමයක්. ඒ දේවල් රහසිගත දේවල් ඒවා කියන්නේ නැහැ. ඊට පස්සේ ඒ මේ ගුරුකම මතුරල මේ රූපවලට කටු ගහනවා. මේ කටු ගහනකොට මේවා තියෙන නිල මනුස්ස ශරීරයේ නිල. ඒ නිල වලට තමයි අපි කටු ගහන්නේ. ඒ කටු ගැහුවට පස්සේ එයා ටික කාලයක් යනකොට එයාගේ එක පැත්තක් එක කර වෙනවා. එක්ක හන්දිපත් කැක්කුම, ධනිස් කැක්කුම, බඩපිපුන් ගති, තුනටි කැක්කුම, ඕ වගේ ලෙඩ එන්න ගන්නවා. ඊට පස්සේ මේ දේවල් කැපුවේ නැතුනොත් එයා සාමාන්‍යයෙන් වැඩි කාලක් නෙමෙයි, සාමාන්‍ය වයස එයාගේ හොඳම වයස ගෙවිගෙන එනකොට එයා සම්පූර්ණම ඔප්පල වෙලා ලෙඩෙක් තමයි. ඒතර සමහරුන් අතපය හීන් වෙනවා, අතපය කොර වෙනවා. ඒ දේවල් තමයි මේකෙන් වෙන්නේ. ඒතකොට කටු ගහනවා කියන්නේ සෙල්ලමක් නෙමෙයි. ඒතකොට ඒ වගේ තමයි එක ආනන්දරී පාප කර්මය. ඒකේ වාසියක් සිද්ධ කරන්න පුළුවන්. වාසියක් කරන්න පුළුවන්. කටු ගහලා අර මිනිස්යාගේ මේ ශරීරය මතක් වෙන විදිහට කටු ගහන්නත් පුළුවන්. ඒතර මට මෙහෙම ප්‍රශ්නයක් කියනවා. දැන් මම මේක ආයෙත් මම හිතන්නේ මේ අපේ වැඩසටහනේ මුලටම එනවා වගේ දෙයක්. දැන් මේ හැමදේම සිද්ධ වෙන්නේ එතකොට දැන් මෙහෙන් ඔබතුමා කට් නේද, ඔබතුමා නෙමෙයි සාමාන්‍යයෙන් අදුරුතුමෙක් වූ ගුරුන්වහන්සේ කට්ට ගහලා මැතුරුවට පස්සේ මේ දේවල් එතනින් මේ විදිහට සිද්ධ වෙන්නේ නැත්නම් එතන දැන් ඔය අපි අනයෝ විනයෝ කරන වශී කර්මය කරන කෙනා ඉන්නේ වෙන තැනකනේ. ඒ කිනාට ඒ දේ සිද්ධ වෙන්නේ මොකක් හරි දිෂ්ටි බලයකින්ද නැත්තම් යක්ෂ බලයකින්ද මොකක් හරි? අපිට මෙහෙමයි, අපි ඒක ගුරුකම ගන්න හැටියට තමයි අපි මැතුරන්නේ. අපි මේ අපේ තියෙන මැතුරුන් ක්‍රමවේදය අපි මේක දිෂ්ටි වලට කතා කරලා ප්‍රාණ පුට පලිපු කියලා ඔය දිෂ්ටි සිද්ධි ඔය එහෙම ඒ දේවල් කතා කරගෙන යනකොට මේකට උමනා කරන මෙයාට බන්ධන උමනා කරන දිෂ්ටියක් හෝ යක්ෂ ප්‍රාණයක් තියෙනවා. ඒ ප්‍රාණිය අල්ලලා තමයි මේකට කටු ගහන්නේ. ඒතර ඒ භූතාත්මය තමයි එතනට යන්නේ. එතනට ඒකිනා තමයි ඒ දේ සිද්ධ කරන්නේ. එයා තමයි එතනට ගිහිල්ලා තැනේ හැටියට ඒ ඔක්කොම විනාශ කරලා සුනිසුනු කරලා දාලා අයින්. එතකොට මේ ගුප්ත කර්ම නැත්නම් මේ වශී කර්ම මේ හැම දෙයකටම බලපාන්නේ මේ විදිහටද? මන්ත්‍ර ඔව් මන්ත්‍ර වලින් අනිවාර්යෙන් ඒ දේ තමයි වෙන්නේ. අපිට නොපෙනෙන බලවේගයක් කරා තමයි එතනට වැඩ කරන්නේ. එතකොට ඒක දැන් අපි හිතමු වෙන රටක වෙන මහද්වීපයේ ඒ වගේ දෙයක් තප්පරෙන් ඇති වෙන්න පුළුවන්. ඒවට දින කාල සීමාවක් තියෙනවා. ඒ කාල සීමාව ඇතුළත තමයි ඒ දේවල් වෙන්නේ. නමුත් දැන් ওই ගොඩක් මිනිස්සු දැන් මේ මම දන්නේ ඔය මේ Facebook එකේ YouTube එකේ උන්තරන් දින තුන් වරුවෙන් ගෙන්නලා දෙනවා, දවස් හතෙන් ගෙන්නලා දෙනවා. ඔහොම රටේ නැති දේවල් කියනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ, එහෙම කරන්න බෑ. මේවට තියෙන කාල සීමාව, දින සීමාව. ඒ දින සීමාව ඇතුළත තමයි මේ දෙයක් වෙන්නේ. ඒ දින සීමාව ඉල්ලන්නේ මොන දේටද? ඒ කියන්නේ ඒ දිස්ත්‍රි එතනට යවන්නද? නෑ, අපි යවන්නේ නෙමෙයි ඉල්ලන්නේ. අපිට එහෙමනම් දැන් අපි ගුරුකම මතුරන්න අපි දවස් තුනක් ඉන්නවා. මම ඉවරයි. තියෙන කතාව මොනදින් එහා යන්න බෑ කියලා. දවස් තුනක් අපි ගුරුකම මතුරන්න ඉල්ලනවානේ. ඒ ඉල්ලන කාලය වගේ අපි ඉල්ලනවා තුන් මාසයක් යාට. ඒ අපිට වැඩි බාර දිනාට අපි කාලය ඉල්ලනවා තුන් මාසයක් ඉල්ලුවා කියනවා. ඒ තුන් මාසය තුලට අර වෙන්න ඕන කෙනාට ඒක ගිහිල්ලා වදිනවා. ඒ ගුරුකම ගිහිල්ලා වදිනවා. නැතුව කවදාකවත් මේ පැය තුනෙන් හතරෙන් එහෙම වෙන්නේ නැහැ. හරි. එතකොට මං හිතන්නේ අද මට තිබ්බව ගොඩක් ලොකු ගැටලු ටිකක් ඔබතුමාගෙන් අහලා මට මේ ප්‍රශ්න විසඳගන්න පුළුවන් වුණා. ඒ වගේම මං හිතනවා අපේ වෙනස් ලෝකයේ නාලිකාවත් එකතු වෙලා ඉන්න අපේ ප්‍රේක්ෂකයනුත් ඒ වගේම
ගැටලු විසඳගන්න ඇති කියලා. මොකද සමහර දේවල් අපි ගොඩක් වශී කර්ම වශී ගුරුකම් මේ දේවල් ගැන හුවම් පස්සේ අහන්නේ එකම ටික. ඒ කියන්නේ අපිට අහන්න ලැබෙන්නේ එකම ටික. මේ දේ මං කරනවා මේ දේ කරනවා මේ කරන්නේ කොහොමද මොන වගේ දේවල් දන්නේ කියලා අපි අපිට හරි දැනුමක් ලැබෙන්නේ නැහැ. මං හිතනවා අපේ ගුප්ත කර්ම වැඩසටහනත් එක්ක රැඳිලා ඉන්න අපේ ප්‍රේක්ෂකයන් ඒ ගැන අද හොඳින් දැනුවත් වෙන්නේ නැති කියලා. ඉතින් රොෂාන් ඇදුරුතුමනි ඔබතුමාට බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක මේ වැඩසටහනට එකතු වුණාට. නැවතත් මේ වගේම අපි හරබර වැඩසටහනකින් ඔබතුමාත් එක්ක සම්බන්ධ වෙනතුරු අදට සමුදෙනවා. ඉතින් ආයුබෝවන්.